අෝන් තෙරුවන් සරණයි දේ පුතේ, මෙම මාතෘකාවෙන් අද දවස්සේ අපි සාකච්ඡා කරනවා, බෞද්ධ දේශපාලන මූලධර්මවල තවත් එක් මූල ධර්මයක් සප්ත අපරිහානය ධර්ම පිළිබඳව. එටකොට බෞද්ධ දේශපාන මූල ධර්මවල පංචසීල ප්‍රතිපදාව, දසරාජ ධර්මහා දස සක්විතිවත් වෙනුවෙන් අපි වෙනවෙනම වීඩියෝ තුනක් මේ වෙනකොට ඔබට ඒ සඳහා පමණක් ඉදිරිපත් කරලා තියෙනවා. හතරවවිනි ීඩියෝව ඔොට නරම්බල සප්තා අපරිහානිි ධර්ම පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුලුවන්කම තිබෙනවා. එතකොට සප්තා අපරිහානිි ධර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මහා පැරිනිිබාන සූත්‍රයේදී විශේෂයෙන්ම දේශනා කොට තිබෙනවා. මෙම සප්තා අපරිහානිි ධර්මයට අපි කියන තවත් නමක් තමයි පොරාණ වජ්ජි ධර්මය කියල කියන්නේ. ඒක යන්නේ වජ්ජි රාජ්‍යයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලේ, වද්ජි රජය ක්‍රාත්මක වෙච්ච ධර්මතා හතක් තමයි මේ පොරාණ වජ්්‍යි ධර්මය කියලා හඳරන්වන්නේ එමනැත්තං අපරිහානිි ධර්ම කියලා හඳුන්වන්නේ. අපරිහානිී කියන වච්චනය දකිනකොට ඔබට පැහැදිලි පරිහානියට නොයන කියන එක. ඒක යන්නේ කිසියම් රටා කරාජ්‍යයක් පිරිහීමකට පත් නොවී ස්ථාවරව පවත්වාගන්නට හේතුවන ධර්මතා හතක් තමයි සප්තා අපරිහානිි ධර්මෝලින් උගන්නන්නේ. ඔබට පැහැදිලි ඕනෑම රාජ්‍යයක්න් හැමකල්හිම එකම විදයෙන් පවත්වන්න බැහැ. නමුත් මේ ධර්මතාහත ක්‍රියාත්මක වෙනවනං දීර්ඝකාලයක් අපරිහානීවතියගන්න පුළුව. රාජ්‍යයක් විතරක් නෙමෙයි ඕනම සංවිධානයක් ඕනම ආයතනයක් නොපිරිහි දිගු කලාක් පවත්වා ගැනීමේදී ඉතාම වැදගත් වෙනවා මේ ධර්මතාහත ක්‍රියාත්මක වීම දලපොතාලට මේ ධර්මතාහත පිළිබඳව විග්‍රහ කරද්දි මතක් වෙන්නම ඕන සංවිධානයක් තියෙනවා ආයතනයක් තියෙනවා ඒ තමයි හොඳට මතක තියාගන්න බුද්ධ ශාසනය සබුද්ධ ශාසනය ආයතනය පටන් අරගෙන දැන් අවුරුදු දෙදහස් පන්සිය හැට හතරක් වෙනවා සංවිධානය මේ සංවිධානය ලෝකයේ තියෙන පැරණම සංවිධානය වසර දෙදහස් පන්සිය හටහතරක් පැරණි මේ කතා කරන මෝත වෙනකොට එතකොට තවමත් නොකැඩී නොබිදී ස්ථාවරව ශක්තිමත්ව පවතිනවා. දුළපුතාලට මේ කරුණු හත කතාාවෙනකොට මතක් වෙයි යම්යම් තැන්වලදි තේරුම් යයි ඒක කියන්නේ බුද්ධාසනෙත් මෙච්චර කල් පවතින්න මෙන්න මේ හේතු බලපෑව මේ මේ කියන හේතු බලපෑව කියලා. සමී අපරිහානී ධර්ම කියල කියන්නේ. රටක් රාජ්‍යයක් ස්ථාවරව. එකඇනෙ ො නොපෙරෙලි විනාශන වී පවත්වාගන්නට හේතුවෙන. ධර්මතාහතක් තමයි අපරිහානය ධර්ම කියල කියන්නේ ඉතින් මේ පිළිබඳව විශේෂයෙන්ම වජ්්‍යි රාජ්‍යයෙන් තමයි අපි පළමුවෙන්ම අපිට බෞද්ධ සාහිත්‍යය තුළ කරුණු හමුවවෙන්නේ ඒ කියන්නේ. අපේ බුදු හාමුදුරුව ජියෝමානව වැඩඉන්න කාලේ මඟදටම ආසන්නේ තිබුණු කුඩා රාජ්‍යයක් තමයි පුතේ වජ්්‍යි රාජ්‍යය කියල කියන්. ඇත්තටම ඒ වජ්්‍යිරාජ්‍යය සමූහාණ්ඩු පාලනයක් තිබුණේ ඒ අපේ දරුව දන්නවා.ඒ සමුහහාන්ඩු පාලනය ඇතුළේ රාජ්‍ය පාලකයන් එමනතත් රජ්‍ය පාලක පවුල් හද්දා සත්සය හතක් තිබුණ කියලා පීගෙන ගෙනතියෙනවා තට ඒ කාධිපති එමනැත්තං රාජාණ්ඩු පාලනයක් ඇතුළේ එක රජෙක් තමයි සියලු තීන්දු තීරණගන්නේ තීරණ ක්‍රියාත්ම කරන්නේ විදිවිධානන්නේ ඔක්කොම කරන්න එක රජෙක්. නමුත් සමූහයකගේ පාලනයක් තිබුණු තැනක් හැටියට වජ්ජි රාජ්‍යයේදා මේ ධර්මතාහත බොහෝමියලින් ක්‍රාත්ම කලා ඇත්තටම වද්්‍යිරාජ්‍ය හරිම ශක්තිමත් වෙලා තිබුණ. දූලපුතාලා පලවිනි පාඩමේදිම ඉගෙන ගත්තා බුද්ධකාලීන භාරතිය දේශපාලන පසුබිම කතා කරද්දි. අපි දන්වා රාජාණ්ඩු පාලන ක්‍රමේ ලක්ෂණයක් තමයි මහාරාජ්‍ය විසින් කුඩාරාජ්‍ය අල්ලා ගැනීම. ඒකට අපි කියන්නේ මත්ස නියය කියලා. හැම වෙලාවකම මහාරාජ්‍ය බලන්නේ කුඩාරාජ්‍ය ඇතටගන්. එරි ඒ න්‍යාය නිසා අපේ මේ අජාසත්ත රජතුමාටත් බුද්ධකාලයේදිම හිතනා, මේ වජ්්‍යිරාජ්‍යය තමන්ගේ අයටතටගන්න මකද මඟදය කියන්නේ මහා විශාල රාජ්‍යයක් ඒ රාජ්‍ය යටතට වජ්්‍ය රාජ්‍ය අල්ලගඩ හිතුුණ. එහෙම හිතලා මඟදාධිපති අජාසත්ත රජතුමා සුනීදහා වස්සකාර කියන තමන්ගේ මහැමැතිවරු දෙන්නා බුදු හාමුදුරංගලඟට යව්වා. යඇව්වයේ මොකද දලපුතාල දන්නවා අජාසත්ත රජතුමා පස්ෙ කාලේදී බුදු හාමුදුරන්ට බොහෝම නම්්‍යසීලීව බොහෝම දමනයකින් යුතුව කටයුතු කළ කෙනෙක්. ති ජත්ත රජතුමා සනීදටයි වස්සකාරටයි කිෙව්වා ගිහිල්ල බුදුහාමුදුරුවන්ගේ අදහස විමසගෙන එන්න. අජාසත් රජතුමා විසින් වච්ජිරාජ්‍යයේ යටත් කරන්න හදනවා ඒ පිළිබඳ බුදු හාමුදුරුවන්ගේ අදහසමකක්ද කියලා අහන්ඩ කියලා. ඉතින් ඔන්න සුනීදයි වස්සකාර ඇමැතිවරු දෙන්න ගියා අපේ බුදු හාමුදුරුව ලඟට. ගිහිල්ලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් මේ වස්සකාර ඇමති විමසනව ස්වාමේණි. අපගේ අජාසත් රජතුමා වජ්ජීන්ගේ රාජ්‍ය යටත් කර ගැනීමට සැරසෙනවා. ඒ පිළිබඳ ඔබවහන්සගේ අදහස කුමක්ද කියලා විමසවා. බුදු හාමුදුරුවෝ කිසිීම දෙයක් වස්සකාරෑම තිට කිව්වනෑ. ඒ ළඟම හිටපු ආනන්ද හාමුදුරුවන්ගේෙන් බුදු හාමුදුරුව අහනවා ආනන්ද මීට ඉහතදී වජ්්‍ය රාජ්‍යය තුළ ක්‍රියාත්මක වෙච්චත් අපරිහානිධර්ම හත තවමත් තියනවද. ලා අනන්ද හාමුදුරෝදේශනා කරන අන්දහාමුදුරුවූ බුදු හාමුදුරට පවසනවා එහෙමයි ස්වාමේනිි තවමත් වජ්ජීන් නිතර නිතර රැස්සෙනවා සමගිව රැස්ව සමගිව කටයුතුකට සමඟිව විසිර යනවා පෙර පැනවූ නීති කඩනොකොට නවනීති නොපනවා නීතිය රකිනවා. එවගේ වැඩිහිටයන්ගේ උපදෙස්වලට ගරු කරනවා කුලකාන්තාවන් ආරක්ෂා කරනවා ඔය ආදී වශයෙන් මේ අපරිහානිි ධර්මහත පැවස්වා. දුරජාණන් වහන්ස මේ පිළිබඳවවාහගෙන ඉඳල කියනවා ආනන්ද අපරිහානී ධර්මහත පවතින තුරාවට වජ්්‍යිරාජ්‍ය යටත්පරගන්න කිසිවෙකුට බැහැ කියලා. මෙච්චරයි බුදුහාමුදුරෝ පැවැසුවේ. මේක අහගෙන හිටිය වස්සකාර ඇමති. අහන් ඉදල වස්සකාර ඇමති මොකද කළේ සුනීද කිය නැමතිත් එෙක් එක තුවෙලා උපක්‍රමයක්යෙදවා. ඒ තමයි. අජාසත් රජතුමාට පවසනවා මේ වද්ජිරාජ්‍යයේ යටත් කරන්න බෑ රජතුමනේ. යුද්ධයෙන් යටත් කරන්න බෑ, වියාවිද වලින් යටත් කරන්න බෑ බුද්ධ මතය තමයි අපරි හානි ධර්ම පවතිනතුරාට වජ්‍යිරජ්‍යල්ලන්න බෑ කියන එක. අන්න දා සුනීදත් වස්සකාරත් ඇන්දා අමුතුම සැලසුමක්. ඒ තමයි වජ්ජි රාජයේ තැන්තැන්වල පදිංචි වෙලා පාලකයන්ට කේලාම් කියන එක. ඒ වජිරාජෙහිට පොහද්දා සත්සය හතක් පාලක පවුල් වලට සුනීදයි වස්සකාරයි ගෙහිල්ල කේලාම් කිව්වා. අරය මෙහෙමයි මෙයා අරහෙමයි කියලා කේලාම් කියල කියල කියලා. මේ පාලකය අතරති විච්ච සමගිය නැති කලා ඉස්සෙල්ලා. බින්ද සමගිය. සමගිය බින්දා එතනින්දලා අපරිහානිධර්ම එකින් එක එකින් එක එකින් එක විනාස වනා පොතේ බුදුහාමදුරුව පිරිනිවන් පාලා අවුරුදු තුනක් යනකොට වජ්්‍යරාජ්්‍ය අජාසත් රජතුමා යටත් කලා. යටත් කළ යුද්ධෙන්නෙමි යුද්ධයෙන් යටත් කරන්න බෑ. රජගේ බලයෙන් යටත් කරන්න බෑ සමගිය නැති කරා. රටක ඕනෑම පාලනයක් තුළ මෙන්න මේ කියන නිතර රැස්වෙලා සමගිව කටයුතු කරලා සමගිව විසිරයන ස්භාවය තියෙනවන. මේ අපරිහානි ධර්මහත ක්‍රියාත්මක වෙනවනං ඒ රජ්‍ය යටත් කරන එක ලේසි නෑ යටත් කරන්න බෑ එක බුද්ධ මතය බුදුරජාණන්සගේ අදහස. ඒ නිසා. රටක් ස්ථාවරව පවත්වා ගැනීමේ දී සප්තා අපරිහානි ධර්මවල ඉතාම ලොකු ශක්තියක් තියෙනවා. ඒ ප මහත තමයි ධප මාතෘකාව ඒහි අගේ ඔබට මම්මතෙක් වෙලා කෙවේ ලමෝ අපපි අප පරිහාානිි දර්මහත හිතියෙනවා සටහන් කරල ධර්මහතම පලවෙනිියෙක්ක නිතර නිතර රැස්වීම. දෙක සමගිව කටයුතු කොට සමගිව විසිරයාම. එමනැත්න් සගීව රැස්ස, සමගිව සාකච්ඡාකොට මඟගව සිරයාම. තුන නොපැනවූනීති නොපැනවීම හා පැනවූනීති කඩනුකොට ආරක්ෂා කිරීම. හතර වැඩිහිටියන්ට ගරු කිරීම හා, ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම පහ විවාහකහා අවිවාහක කුලකතුන් ආරක්ෂා කිරීම හය වජ්ජි රාජ්‍යයේ ඇතුළතහා පිටත පූජනය ස්ථානවලට ගරු කිරීම හා ඒවා ආරක්ෂා කිරීම හත තම රාජ්‍යයට පැමිණි පූජ්්‍යපක්ෂය ආරක්ෂා කිරීම හා නොපමිණි ප පෝජවතුන් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම මෙන්න අපරිහානි ධර්ම හත. එතකොට දැන් ඔබට අර දස්ස සත්විතිවත්වලදි වගේම විභාගේදි මේකටත් ප්‍රශ්න දෙකක් එන්න පුළුවන්. එකක් මෙන්න මෙහෙම මෙන්න පුළුවන් සප්ත අපරිහානිි ධර්ම නම් කරන්න කියලා. එතකොට ඔබට පුළුවන් මේ හත මතකතියාගෙන නිතර නිතර රැස්වීම සමගිව කටයුතුකොට සමගය විසිරයාම පැරපැනවූ නීති කඩ නොකොට ආරක්ෂා කිරීම හා නව නීති නො පැනවීම. පුලතුන්ට ආරක්ෂාව සැපීම වැඩිහිටියන්ට ගරු කිරීම. ඒවගේම වද්ජිරාජයෙන් පිටත සහ ඇතුළට පූජනි ස්ථානාආරක්ෂා කිීම වජිරාජයට පැමිණි පූජපක්ෂයට වවතැන් කිරීම හ නොපැමිනි පූජ තුමන් ගෙනවා ගැනීම කියන මේ කරුණු හත නම් කරන්න පුළුවන්. ඒ ඔබට සප්තා ප්‍රහාාණි ධර්ම නම් කරන්නවෝද. හැබැයි පුතා ඔබට නැමත විචාරශීලී වලියයන්න ප්‍රශ්නයක් ක එන පුළුවන් සප්තා ප්‍රහාාණනි ධර්ම වලින්. ස්ථාවර රාජ්‍යයක් ගොඩනගාගටත හැකි බව සනාතකරන්. ස්ථාවර කියන්නේ නොබිදෙන ශක්තිමත්, හලාත් පත්වා ගන්න පුළුවන් රාජ්‍ය පාලනයක් සප් අප්‍රරිහාණනි ධර්මය ගඩනයගෙන බව සනාත කරන්න කියලා. අන්න එතකොටාර මං මුලින් කියපු කතාාව පළමුුවම ඔබට බොම කෙටියෙන්ලින්න පුලුවන්. එදා අජාසත් රජතුමාට පවා වද්ජිරාජයටත් කලළ නොහැකි බව බදු හාමුදුරු දේශනා කළේ මේ අපරිහානි ධර්මහත පවතින නිසාය. එහෙත් තවන් තුලින්න අපරි හානි ධර්ම විනාස වී සමගිය කඩවූ විට රජ වද්ජිරාජයටත් කළහ එනිසා, රාජ්‍යයක ස්ථාවරභාවය පිණිස මෙම සපතා අපරිහානිි ධර්ම පැවතිය යුතුම බව මනාව පැහැදිලි වේ කියලා. පළමු චේදයෙන්ම විස්තරේ එලෙ සාරම්භ කරලා අපි ලියනවා විභාගයට සප්තා අපරිහානි ධර්මවලින් ස්ථාව රාජ්‍ය ගොඩ නැගෙන්න්නේි කොමද කියලා. මෙන්න දස සක්විතිවත් විග්‍රහ කරනකොට කිව්ව වගේ ම ම මෙතනත් කියල තියෙනවා අපපුතේ. සප්තා අප්‍රරිහානි ධර්මවලි නෝත් ස්ථාවර රාජ්‍යක් ගොඩනැගෙන බවට මේ කරුණු හතෙන් ගත්තු මතුවෙලාපේන ප්‍රධානකාරණ අපහක් මම බෝඩ්ඩිකට දාලතියනවා. එතුවට මේ කාරණ අපහ ඔන්න අපි බලමු සප්ත අපරිහානි ධර්මනිසා රාජ්‍යයකට ලැබෙන ස්ථාවර වූ පළවෙනිම ලක්ෂණය තමයි සාමකාමීපාලනයක් ඇතිකර ගැනීම. දැම්පොතයෝබ දන්නවා ඩම මේ කතාව පටන්ගන්න ගොඩත් මුලදම කිව්වා සාමකාමී පාලනය කොච්චර අවශ්‍යද කියල රටකට රටේ පාලකයන් ජනතාව විරෝධතා මතුකරගෙන විරෝධී ආකල්පත්තෙක්ක ගැටෙන්න ගත්තොත් හෙම ඒ පාලනය ඉස්සරහට ගෙනියන්න බෑ. රටක්තුළ සාමකාමී භාව පාලකය ඇතිකරන් ඕන ඒ සඳහා අනිවාරයදේ තමයි සමගව රැස්වෙන්න ටෝන නිතර නිතර රැස්වෙන්න ටඕන දැන් අපේ රට දිහා බැලුවම මේක හොඳවට අපිට මතකතතියාගන්න කරුණු තියනවා. අපේ රටේ ීතියක්තියනවා පාර්ලිමේන්තුව රැස් කරන විදියක්ක්තියවා පාර්ලිේතුව තනි පාලකේගේ ඕෝමනාවට රැස් නොකරතියා ගන්න බෑ පාලිමින්තු රැස්වෙන්ට න. නන්න නිතර නිතර රැස්වෙන්ට ඕන. ඒ වගේම දෙවිනිකරුණ සමගව රැස්ව සමගිව කටයුත්තු කොට සමගිව විසිරයාම. ගඩත් හොඳමමාදහස අපේරටෙන්ම ගන්න පුලුවන්. මන්දන්න ඒක ගැන ඔබට අදහස් විමසන්න ඕන තරම් නිදහස්සතියනවා. අපේ රටේ සමගියෙන් රැස් වෙනවද සමගියෙන් කටයුතු කරනවද සමගිව විසිරයනවද එම නැත්නම් එතන හැසිරීම මොනවිදියද කියන එක මතු කරනවා ඇති රටේ ස්ථාවරද පාලනය අස්ථාවරද කියන එක. එනිසා ඒ ඒ ඒ සමගිව රැස්ව සමගිව කටයුතුකොට සමඟව විසිරයාම අධ්‍යාවශ්‍ය ස්ථාවර පාලනයකට. දැම් බලන්න මේ දිහා බලද්දිී මං අර මේක පටන් ගන්නකොටම කිවනේ බුද්ධසාාසනයටත් එබිල බලමු මෙච්චර කල් දෙදස් පන්සිය හැටහතර වර්ෂයක් මේ ආයතනය පැවතුනේ ඇයි. ඔය හේතු දෙකම නැද්ද කියල බලන්න පුතා සාමකාමීව රැස්වෙනයක නිතර නිතර රැස්වනයක. ඇයි බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුවට දේශනා කළා උපෝසත කරමය මාසයට දෙවතාවක් කරන්න. උපෝස්තත සීමමාා මාලකයට මාසේකට දෙවතාවක් රැස්වෙන්න. රැස්වෙලා සාකච්චා කරන්න ගැටලු විසඳගන්න නීතිමය ප්‍රශ්න දහමටානුව විසදාගන්න කියලා උන්වහන්සේ අනුදනවදාලා. මෙන්න මේ සමගිව රැස්වීම, නිතර නිතර රැස්වීම, සමගිව කටයුතුකොට සමඟිව විසිරයාම සම්බුද්ධ ශාසනයට බුදුහාමුදුර අනුදන වදාලේ එලෙසයි. සමග්ගා හෝතමා විවදත කියලා උන්වහන්සේ අවවාද කලා සමගිවෙන්න වාදකරන්න එපා විවාද කරන්න එපා සමවායෝ ඒව සාදු සමගියම යහපතක්. ඒ නිසා සුකා සංගස්ස සාමගගී මහා සගරත්නෙහි සමගිය ලෝකයටම සැපතක් කියල කිවා. එනම් සමූහයකගේ සමගිය සියලු දෙනාට සැපතක් වෙනවා. අන්නේ නිසා සාමකාමී පාලනයක් රටකට අවශ්‍යයි. ඒ සාමකාමී පාලනයක් ගෙන යාඇමදී. නිතර නිතර රැස්සුනාම තමයි ඒ සාමකාමීත්වය ඇතිවෙන්නේ. සමගිව කටයුතු කොටලා සකටයුතුකට සමගව රැස්වෙලා සමගිව විසිරයනකොට, හොඳ අදහස්මතු වෙනවා. විරෝධතා අඩු වෙනවා. විරුද්ධ ආකල්ප දුර්ුවල වෙනවා. හොඳ ආකල්ප නිවැරදිදේ හොඳමදේ තීරණයට වනවා. ආගඥ්‍යාදායක පාලකයව විිහිවෙන්නේ නෑ. පාලකයා තමන්ටඕන විදිර රටපාලය කරන්න පෙළබෙන්න්නේ නෑ නිතර නිතර රැස්වෙලා සමගවටයුතුකට සමගව තිරන්නවා. එනිසා. සාමකාමී රාජ්‍ය පාලනයකට සප්තා අප්‍රරිහානි ධර්මවල මුල් කරුණු දෙකම ඉතාම වැදගත්වෙන. එනං එක තමයි ඔබට මේ පේන්න තියෙන්නේ සාමකාමී පාලනය සප්තා අපරිහාණි ධර්මවලින් ලැබෙන පලවෙනිම වටිනාකම. ඔන්න අපි අපේ පිළිතුරක් විදියට මේක විචාරයක් විදියට ගුණුකරද්දිී අපි තවච්චේ දෙකට යනවා. ඒ තමයි ස්ථාවර පාලනයක් සඳහා සප්තා අපරිාණි ධර්මවලින් ලැබෙන දෙවැනි වටිනාම ලක්ෂණය තමයි. නීතිය නිසිලෙස ක්‍රියාත්මකවීම. නීතිය නිසිලෙස ක්‍රියාත්මක වීම. බලනපුතේ කොච්චර වටිනවද කියලා. රටක් ස්ථාවරෝ පාත්වාගන්නනං ඒරටේ නීතිමාලාව රාජ්‍යයෙන් රාජ්‍යයට පාලකයාගෙන් පාලකයාට ඒ ඒ කාලවලට වෙනස් වෙන එකක් වෙන්න බෑ. ඒ නීතිය ස්ථාවර වෙන්න ඕන ක්තිමත් වෙන්න ඕන නිසිලෙස ක්‍රියාත්මක වෙන්න ඕන. දැ මේ වජ්ජි රාජ්‍යයේත් මේ ධර්මතාවල තුම්විනි කාරණය ඒකනේ. මේ බලන්න නොපැනවූනීති නොපැනවීම. කලින් එහෙම නීතියක් නැත්නං ඒ නීති යලිපනවන්නේෙ නෑ නොපෙනවීම. එවගේ පැනවූනීතියක් තිනනං ආඒක කඩකර නිත් නෑගේක් කෙනාගේ වූමනාවට. අර පාලකයගේ උමනාවට මේ පාලකේගේ වඋමනාවට අරයයා ඕන විදියටට යාටෝන දියටට පුද්ගලිකවාසි පිනිස, තමන්ගේකම පිණස එහමනැත්ම් තම පක්ෂ පිණස මන්ගේ බඩවඩාගන්න තමන්ගේ පාලනය විතරක් හැමදාම පවත්වාගෙන යන්න ඒආධිපතිපාලන වියරුව ගොඩනගාගන්න හරිින් මොනම හේතුවකටවත් රටක නීතිය තමන්ගේ ආත්මලාබය පිණස වෙනස් කරන්නේ නෑපුතා. ඒනිසා තමයි මේ අනිවාය වුණේ වත්්ජිරාජ්‍යය තුළ බලන්න නීතිය කඩකලත් නැහැ. පෙර නොපැනවූ නීති පණවන්න ගත්නෑ. පනවල තියෙන නීති ආරක්ෂා කළා. මේ නීතිය නිසි ස්ථාවරයක පැවතිීම රටක රාජ්‍යයක ස්ථාවරභාවයට හරි වැදගත්වෙනවා. ඇයිහෙම කියන්නේ. ඔබ දන්නවා දැන් අපේ රටේ අපේ දරුවෝ දැන් අවුරුදු දහනමිය විස්්වාස පසුවෙන්න ආනාගතේ භාරගන්නතාව හොම බද්‍රයව්නේ දොරටුව ඔබඉන්නේ. ඔබ දන්නවා. ඒ ට මේ ව කොට ඇන්නේ විසිව විවස්ථා සංසෝධන මේ කතා කරන ොහොත වෙනකොට. එතකොට ව්‍යවස්ථාව මේ අවසාන මේ තියෙන දැන් මේ ජනරජ වි්‍යවස්ථාව විසි වතාවක් සංසෝධනය වෙලා තියෙන. තවමත් මතවාදගොඩ නැගෙන. ඒ විධ සස්ෝධනත එක් නොයෙක් රාජ්‍ය ගැටුම් ඇති වෙලතියෙනවා ප්‍රදේශකටුම් ඇතිවෙලතියෙනවා යුදවාතාවරණයක් ඇතිවෙලතියෙනවා. නොඒ ප්‍රශ්න ජාලාවකට මැතිවෙන්න නීතියේ වෙනස්වීම නිතර වෙනස්වීම බලපෑවනේ පති. හෙනංම් ම ඔබම ෙෙන්ද කියනවා. මේ සප්තා අප්‍රරිහානිි ධර්මවල මෙහෙම කිව්වා කියලා නීතිය කියන්නේ වෙනස් නොවීතියෙන් ඕන එක කක්නෙව. කාලානු රූපීව දේශාන් රූපීව යම්යම් ආකාරයට රටවල්වලට ගැලපෙනවිදියට දේශපාලන නීතිරීති වෙනස් වුනාට කමක් නෑ. හැවයි ඒ එක නීතියකට කිසි අම් ස්ථාවර කාලයක්තියෙන් ඕන. แต่ැ අපේ රටවල්ව ලාපි දකින්නේ. අදගේන නීතිය, ුම තරම අවුරදු පහ ක්‍රියත්ම කරලා බලන්න එනෑ ඒක සියවාසිම නෝද කියලා. ප්‍රයෝජනය ොමක්ද කියලා දුර්වලතාමනෝද කියවත් සොයාගන්න වෙලාවක් නෑ ඊළඟ පාලකයාවම ඒක වෙනස් කරනවා.ඒයාගේනක ඊළඟ පාලනේදෙන කරන. ඒ ඊළඟ පාලකේෙනස් කරනවා. එක නීතියක් යටතේ එක විදිියකට ස්ථාවර පාලනයක් සකස් කරන්න තවම අපිට බැරි වෙල තියෙනවා. එන අපි මෙන්න සප්තා අප්‍රහාණි ධර්මවලින් අවවාදයක් දෙනවා පරාජ්‍යපාලකයාට රටක් ස්ථාවර වෙන්න නං නීතිය ස්ථාවර වෙන්න ඕන. නිතර නිතර සෙලවෙන ලියවිල්ලක් වෙන්න බෑ. උපරිම අකණ්ඩතාවයක් සහ අවම සලවීමක් නීතිය තුළතියෙන්ට ඕන්. අවම වසයෙන් සුළුසුල් වෙනස්කම් වනාට කමක් නෑ. හැබැයි. අක්ඩතාවේ නොබිදී පවත්වා ගැනීම දීර්ඝ කාලීවත් තබාගන්නට නීතියට හැකියාවක්තියෙන්ටන්න. අන්න එතකොටයි රාජ්‍යස්ථාවර වෙන්නේ. දැ මේකට හොඳ මුදාහරණයක් පුතාල බලන්න. අපි දන්නවා අපේ පළමුනි ධර්ම සංගායනාව. පළමිනි ධර්ම සංානාව පැවැත්ව බුදුහාමුදුරු පිණිවන් පාල මසතුනකට පස්සේ. යම් යම් කසුකුසුවක් තිබුුණ සාසනේ මකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කලා, කුද්ාන කුද්දක ශික්ෂාපද වෙනස් කර ගත්තට කමක් නෑ කියලා. එකනෙ කුඩා සහ අනුකුඩා ශික්ෂාපද මම පිරිණිවන් පාපු කාලෙක වෙනස් කළට කමක් නෑ කියල බදු හාමුදුර දේශ කළ. හැබැයි කුඩාසාහ අනුකුඩා ශික්ෂාපද මොනවද කියලා බුදුහාමුර දශනා කල නෑ. ඒ නිසා එදා සංගායනවිදිසාං ංගීතිකාරක මහතෙරවරු තීරණයක් ගත්තා. කුඩාසා අනුකුඩා ශික්‍ෂාපද මොනොවද කියලලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැති නිසා. උන්වහන්සේ වෙනස් කරන්න කිව්වත්, ප සිම ික්ෂාදයක් වෙනස් නොකරයිඉදිමු. ඒ මොකද කුඩා ශක්ෂාප මොද කිය බුදු හාමුදුර ේශාල නැතිනිසා. එනිසා ප්‍රථම සංගායනවිදි තීරණයක් ගත්තා කිසිම ශික්ෂාපදයක් වෙනස් නොකරන්නත් පැනවූ ශික්ෂාපද වෙනස් නොකරන්නත් අලුතිින් ශික්ෂාපද නොපන වන්න. එන ප්‍රථම ධර්මංායනාවවිති ගත්තු ැඩ තීරනයක් තමයි අලුතින් සිිල්පද පනවන්නෙත් නෑ පනවපු කිසිම සිල්පදයක් වෙනස් කරන්නෙත්නෑ. ඕක ස්ථාවර තීරණයක් ප්‍රම සංගායනවිති ගත්තේ. බලනපුතාා ඒක ටිනකම දෙවැනි ධර්ම සංගායනාවට එනට බුද්ධ පරමිර්වාණින් වසර සීයක් ගත වෙලා. එතකොට වජ්්‍යිපපුත්තක භික්‍ෂූන්ට, දසවස්තුවක් ඕෝන කියල කිව්වා. ප්‍රථම සගායනවිදිම තීරණය කරලා තිබුණනා එක් ඒක් නනාට ඕන ඕන විදියට සම්බුද්ධ සාසනයේ නීති වෙනස් කරන්නෙ නෑ නෑ මයි කියලා. තියන නීති වෙනස් කර න්නෙ න අලුත් නීති පන වන්නෙත් නෑ කියලා. ඒ ගත්තු තීරණයේ වටිනාකම නිසානේ, දෙවෙනි ධර්ම සංගායන වෙලාවෙේ දසවස්තුව අකපයි කිය සම්මත කරන්න පුළුවන් ගුණ. දැ ප්‍රථම ධර්ම සංගායනා වෙදී නීති වෙනස් කරන්න කියලා පොඩිහෝ ඉඩක් දීලා තිබුණනං. එහෙම සම්මතයක් තිබුණනං දෙවැනි සංගායනවිදි දසවස්තු එහෙනං අකපවෙන්න නෑ එෙනං දසවස්තුව කැපවෙනවා. එදා දෙවෙනි සංගායනාවිදි දසවස්තුව කැපයි කියල සම්මත උනානං දුවේපුතේ අද වෙනකොට සම්බුද්ධ ශාසනය තියෙන ප්‍රධානම නීතිත් එහෙන දිය වෙළ ෙහිල්ලා. ප්‍රානම ශික්ෂාපතත් අධයෙනම් වෙනස්සේ. ොකද එදා කුඩාවට පෙනනිච්චේවා. එදා විශාල ලෙස පෙනච්චේවා, අද කුඩාවට පෙන්න්න පුළුවන්. මකද කුඩා ුඩාය වයිං වෙවි අයි වෙ යනකොට ොකුවේවත් කුඩායෝබවට පත්වනෝ කල්ගත වෙද්ද. තිය නිසා සම්බුද්ධ සාසනය ස්ථාවර නීතියක් තමයි ස්ථාවර පිළිගැනීමක් තමයි කිසි මනීතියක් අලුතෙන් පනවන්නෙ නෑ බුදු හාමුදුරුව පැනව නීති වෙනස් කරන්නන්නේෙත්තැ. ආං ඒ නිසායේ දෙදහ පන්ිය හටහතර වර්ශෂයක් මේ බුද්ධ චීවරේපවා වෙනස් නොී තියෙන්නේෙපති. පාට කාසාය පාට කහට පාට. ඒකෙ ස්වරූපය මහන්්‍ය මඟදේ කුඹරක හැඩේට වස්සර දෙදහස් පන්සිය හැට හතරක් වෙලාත් අඩු මගානේ ඇඳුමුවත් වෙනස් වනේනෑ. මේ ශ්‍රමණ සාරපියයවත් වෙනස්සෙලා තියනවද බුදුරජණන් වන්සේ අනුදන වදාල ක්‍රමයට ශ්‍රණසාරපියය ්‍රණ රපය අදතත්තියෙන්නේ හිස්ස බෝගාපු හිස මඩු කරපු ශ්‍රමණ යක් වෙන්න ටඕන්. ඒ ශ්‍රමණයා සිල්වත් වන්න ටඕන ගුණුවත් වෙන්න ඕන, ඒ ශ්‍රණයා තුළ තියෙන්නවඕන ප්‍රසන්න ඇවතුම් පැවතුම් බලන්නේ වා අදර තාරක්ෂා වෙන හැට. අදටත්තේ ඒවා ආරක්ෂාවෙන්නේ අපේ ගරුතර සාවාමින්න් වහන්සේලා ඒව ආරක්ෂා කරන්නේ බුද්ධ නීතිය තුළ තියෙන ගෞරවය. අන්නේ නීතියකට ස්ථාවරවීම තුළ තියෙන ශක්තියයි මේ ශසනය අපි දකින්නේ. ඒනි සාපි ඉතාම දැඩිව කියනවා සප්තා අපරිහානි ධර්මවලමේ තුන්වැනි ලක්ෂණය නිසා රටක් නීතිය අතිං ස්ථාවරෝ පවත්වාගන්න පුළුවන් නීතිය නොසෙල් වෙනවා කියලා කියන්නේ ඒ රට දේශපාලන වසේෙන් ස්ථාවරාජ්‍යයක් බවට පත්වවා. ඒග දුද හමුදුදුව දශා කරපු මේ අපරිහාණය ධර්මවල තියෙන කරුණුවල අපි හතරවිනි කරුණට ගියාම අන්න අපිට රටක ධාර්මික පාලනයට ස්ථාවරපාලනයට වටිනා තුන්වැනි ලක්ෂණයක් මේ තුළින් මතුකරල පෙන්නනවපුතේ. ඒ තමයි සම්ප්‍රදාය ගරුකත්වය. කිසිම රාජ්‍ය පාලකයකුට රටේ සම්ප්‍රදායයට අගෞරව කරමින් කටයුතු කරන්න බෑ. හෙම කලොත් ඒක ඒරටේ. ස්ථාවරයට ලොකො හානියක් එඒරටේ දේශාල ස්ථාවරේ බිඳ වැටනවා එරටේ රාජ්‍ය ස්ථාවරේ බිඳවැටෙනවා, ඒ රට කිසි අම්විදිියකින් මෙන මේ සම්ප්‍රදායට ගරු කරන්නේ නැත්න. බලන්න වැඩීටියන්ට ගරුකිරීම ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම කියන එක ඇතුළේ සම්ප්‍රදා ගරුකත්වය තියෙනවනේ වැඩිහිටියෝ කියෑනෙ රටක, වැඩකොටසක් කරලා රටේ ගෞරවය වෙනුවෙන් රටේ අභියුෘධය වෙනුවෙන් යමක් කරලා. ඔවුන්ගේ කාලසීම අවසන්නු නහම පැත්තකට ගිය පිරිස. ඔවුන් නිකංමනිකං පැත්තකට ගිය පිරිසක් නෙමයි. රටට යමක් කරලා ජෂ්ඨපුර වැසියන් ලෙස පැත්තකට වනු පිරිස. ඒ පැත්තකට වීම පැත්තකට දැමීමක් කරන්න බෑ බුදු දහමිකයන්න ඔවුන් පැත්තකට දමළ බෑ රටක්දස්ථාවර කරන්න. ඔුන්ගේ උපදෙස් ගන්න ඕන. ඔවුන්ට ගරු කරන්නඕන ඔවුන්ගේ අවවා ධනුශාසන පිළිපදිින්ට ඕන එහෙම වැඩ කරන පාලකපක්ෂයක් ඉන්නවනං ඔවුන් සුරක්ෂිතයි. ඒ දේශය සුරක්ෂතයි. ඒ රාජ්‍ය ස්ථාවරයි. එනිසා රාජ්‍යස්ථාවරයකට සපතාපිරිහි ධර්මවල හත්තරවිනි කාරණයෙන් ලබෙන ප්‍රෝජනයකයි. අපි පස්සනි කරුණට යනවා. ඉතාම වැදගත් කාරණයක්. එයින් මතුවෙලාපේන කාරණය අපි එල්ලිසම නම් කරනවා. රාජ්‍යක් ස්ථාවරවීම පිණස්ස. රාජ කාන්තාවන් රැකවරණයට පත්වෙන්න ඕන. කාන්තාවන් සුරක්ෂිත නැති රටක් ස්ථාවර රටක් කියන්න බෑදුවේ පුතේ කාන්තාව කියල කියන්නේ අපේ සමාජයේ මූල බිහිජය ඒ කාන්තාව තමයි මවක් දියනයක් බිරිඳක් උපාසිකාවක් ගෘහණයක් භික්‍ෂණයක් එමනැත්නම් අද සමාජයතය ගත්තා හම දසසිල් මෙහණින් වහන්සේනමක් විදියට මේ සමාජයට ආධ්‍යාත්මිකව බෞතිකව ගොඩනැගෙන්නට කාන්තාවගෙන් ලැබෙන මෙහෙවර ශක්තිය මෙපමණයි කියට බෑ. ඔබ දන්නවා එක දවසක්තුල ඔබේ ගෙදර අම්මා නොහිටියොත් ඔබ මොනතරං අසරනයිද. ඒවාගේම එක දවසක් තුළ ඔබේ නිවසතුළ ගෘහණය නොසිටින්න ඔබ මොනතරං අසරණයිද. සමාජය තුළ අනි වාර්යලක්ෂණයක්. අනි වාර්ය දියුණුවේ සුරක්ෂිත ලක්ෂණයක් කාන්තාවගේ සුරක්ෂිතබාවේ. නිසා කාන්තාව රැකගැනීම සමාජයේ වගකීමක්. බුදුරජාණන් වහන්සි පහළ වෙනකුට භාරතය සමාජයේ කාන්තාව ගත කළ ජීවිතය ඔබ දන්නවා. බ්‍රාග්මන මතවාද නිසා ඉතාම දුස්කරා අවධියක ඇය කටයුතු කළේ ඇය පෑගිලා ගියා, සති පූජාවවැනි ඉතා හිංසාකාරය ක්‍රමවේ දහරා ස්වාමියා මරලා ස්වාමයා මැරුණු විට දවන සෑයට පැනලා දිවිනසාගන්නයට නියම් වෙලා තිබුණා. එවැනි පාගාගත්තු යුගයක කාන්තාවගේ අයිතින් විනාස්ස කරලා වර ප්‍රසාධද නැති කරදාාප යුගයක අපේ බුදු හාමුදුරුව. තමන් වහන්සේගේ ශාසනික මෙහෙවරේ. ලෝක ශාසනික හිතානු කම්පීව කරපු වැඩපිළිවෙලේ අනිවාර්ය අගයක් බවට පත් කරගත්තා. කාන්තාවගේ අභිමානය නගා සිටුවීම. හ නිසා තමයි ඇය ගෘහණයක් විදියට ඔසවා ඇැබුවේ දියණයක් විදියට ඇයට හිමි ගෞරවය දුන්නේ. මවක් විදියට ඇව ගෙදර තුළ අගය කළේ. මවක් විදියට ඇගේ ගෞරවය ආරක්ෂා කළේ භික්‍ෂණයක් ලෙස ඇයට ඉදිරියට යන්න ලෝකෝත්තර සැප සම්පත් ලබන් අවස්ථාව දුන්නේ ඇය පිළිබඳවතිබුණු දුර්මත නැති කරලා කාන්තාව සුරක්ෂිත බවට සමාජයතුළ පත් කළේ. කාන්තාව පාගාධමා යන සමාජයට ඉදිරිගමනක් නෑ. කාන්තාව නොරකින කාන්තාව ආරක්‍ෂා නොකරන සමාජයට පැවැත්මක් නෑ. එවැනි දේශයකට එවැනි රාජ්‍යයකට ස්ථාවරයක් නෑ. එනිසා ඇය සුරක්ෂිතව සතුටින් තබන තරමට ඇයට ගෞරවේ අභිමාණයෙන් නිසිලෙස ලබාදෙන තරමට, ඒ සමාජය ඒ දේශය ඒ රාජ්‍යය ඒ රට සුරක්ෂිතයි ස්ථාවරයි. එනිසා මෙන්න සප්ත අප්‍රරිහානිි ධර්මවල පස්ස නිලක්ෂණය තමයි විවාහක අවිවාහක සියලු කුල කතුන් ආරක්ෂාකිරීම අනිවාර්යයි, රාජ්‍යය ස්ථාවර භාවය පිණිස. අපි සප්තා අපරියාානිි ධර්මවල හයවෙනි ලක්‍ෂණයත් හත්ත නි ලක්ෂණයක්ත් දෙකම එකතු කරගෙන අපි යනවා ලැබ ස්ථාව රාජ්‍යයකට ලැබෙන අවසාන ප්‍රයෝජනය. ඒ තමයි පොතේ මෙන්න මේ අවසාන ප්‍රයෝජනය ආගමික හා සංස්කෘතික පෝෂණයක් ඇති වෙනවා සප්තා ප්‍රහානි ධර්මනිසා. ඒ කොහොමද මේ බලන්න සප්තා ප්‍රහානිි ධර්මවල හයවෙනි ලක්ෂණය, වද්්‍යිරාජ්‍යයේ ඇතුළත හා පිටත පූජනය ස්ථානවලට ගරු කිරීම. හා ආරක්‍ෂා කිරීම. එක අදාළ වෙන්නේ ආගමික සංස්කෘතික පෝෂණයට. ඒවාගේම තමරාජ්‍යයට පැමිණි පූජක උතුමන් වහන්සේලා අරහතුන් වහන්සේලා උපස්ථානකොට ආරක්‍ෂා කිරීමත් නොපැමිණි පූජ්ජ උතුමන් වහන්සේලා ගෙන්වා ගැනීමත්. පිනිිස්ස පාලකයා කටයුතු කරඩඕන. මේ දෙපැත්තම රටේ ආගමික සංස්කෘතික පෝෂණයට අදාළ වෙනවා. මේ විදියට කටයුතු කරනකොට පුතේ. ආගම්මතර ගැටු මැතිවෙන්නේ නෑ. පල්ලියත් අපේ පන්සලත් අපේ ආගමික ස්ථාන අපේ, අපි පන්සලදිහා වෛරෙන්, බෝධීන් වහන්සිදිහා වෛරයෙන්. බුද්ධ ප්‍රතිමාවදිහා වෛරයෙන් බලන පාලකයක්නං. එවැනි පිරි නිර්මාණය කරන පාලකේක් නං රටක ඉන්නේ. ඒ පාලකයාගේ පාලනය අස්ථාවරයි. ඒ රාජ්‍ය අස්ථාවරයි. ඒ වගේම පල්ලිය දෙස වෛරෙන් බලන, පල්ලිය දෙස සැකෙන් බලන. ඒ මට්ටමට ඒ ස්ථාන පත්කරන පාලන පිරිසක් ඉන්නවනම් පාලක පිරිසක් ටක්තුල ඉන්නවනම් ඒ රාජ්‍ය අස්ථාවරයි. පන්සල කියන්නේ. පවිත්‍රපුුණ්්‍ය භූමයක්. පල්ලිය කියන්නේ ඒ ආගමිකයන්ගේ පූජනීය පවිත්‍රපුුණ්ඥ්‍ය භූමිය. ඒ වගේම පන්සල පල්ලිය කෝවිල මේ හැම දෙයක්ම රටක්තුල තියෙන පූජනිය ස්ථාන. ඒ ඒ ආගම් අදහන්න ඒ ඒ අයට අයිතියක්තියෙනවා. ඒක ඔවුන්ගේ පාරිශුද්ධ අයිතිය ඒකට ගරහ්ඩ බෑ. ඒ වගේම කිසි අම්පාලකේෙක් ඒ. ආගම හේතු කරගෙන, ඒ ආගමට හිංසාකාරී වෙන විදිර ආගමී කීර්තිනාමයට අගවෞරෝවෙන විදිට තමන්ගේ දේශපාලන අභිමතාර්ත සපුරාගන්න බලන්නවනක්. තමන්ගේ විධ මිත්‍ය අමතවාද එකතු කරලා ඒ ආගම් ඇතුලේ නැති කරරත්වයක් නිර්මාණය කරන වනං, ඒක මහස් සාපරාධී ක්‍රියාවක්. ඒක රාජ්‍යයකටම කරන හානියක්. එනි සාපියේ. හටුක අත්දැකම් පසුගිය කාලවකවාන වල ලැබවා. එනිසා ආගමික ස්ථාන පෝජනය ස්ථාන පවිත්‍රත්වෙන් ඒවායේ පාරිශුද්ධත්වය ඇතුව ඒත් නියමිත ගෞරවේ නාරක්ෂා කර ගැනීම පාලකයාට හිමි වගකීමක්. එනිසා මේ රාජ්‍ය ඇතුළත සහ පිටත සියලු පූජනීය ස්ථාන රැකගැනීම. ඒ පැමිණෙන පූජක උතුන් ගරු කිරීම සහ නොපැමිණි උතුමන් ගෙන්වා ගැනීම කියන දෙකෙෙන්ම වෙන්නේ ආගමික හා සංස්කෘතික පෝෂණයක්. කොට අගම් අතර ගටුම් ඇතිවෙන්නේන. ආගමික සහජීවනය ඇතිවෙනවා සංස්කෘතිය පෝෂණය වෙනවා සංස්කෘතියට පයිංග හල ගමනක්යන්න බෑ රාජ්‍යයකට රටක් තුළ අභිමානය ගොඩනයගෙන් ඒවායි. අදෝබ දන්නවා හින්දු ආගමට විශාල තැනක් තියෙන ඉන්දියාව තුළ. අපේ බුදුහාමුරුව පහලවෙච්ච බෞද්ධ පූජනී ස්ථානටික මොන තරං ඒයා ආරක්‍ෂක ක නෝති ක කියල බලන්න දම්ඳදිවට ගෙහිල්ල බලන්න දබදිවන්දනාාවයන අපේ අම්ල්ල තාත්තලකෙන් හලා බලන්න. ඒ බදුහාමුදුරුව පහලවෙච්ච ඒ පුුණ්‍ය භූමින්. ඒ ස්ථාන උන්වහන්සේගේ ඒ රටේ තියෙන අපේ බෞද්ධාගමික සිද්ධස්ථාන වලට ඒ රට පුදුම ගෞරවයක් දෙන්නේ. ඔවුන්ගේ ප්‍රධානාගම හින්දු දහම. ඔන් වැඩිපුර අදහන්නේ ගරු කරන්න හිදු දහමට නමුත් ඒ බෞද්ධ පූජ්්‍ය ස්ථාන ඇයි ආරක්ෂා කරන්නේ ඔවුන්ට ඒ සංස්කෘතිකම අිමානයක් ඔවුන් ඒ සංස්කෘතිකම අභිමානයක්. එනිසා අපඒ රටේ තියන්ඩ පුළුවන්. සල ලුවන් පල්ලියවෙන්න පුුවන් කෝවිලවෙන්න පුලුවන් ආගම් විධව වුණාත් ඒවායේ පූචිනිය ස්ථාන අපේ රටද සංස්කෘතිකමය වටිනාකමක් තියෙනවා. රටේ අබිමානය කියාපානවා. රට. පෞඩදත්ය කියාපානවා. ඉතිහාසය කියාපානවා. ඒ නිසා ඒවා සුරක්ෂිත කිරීම. අපි දැක්ක බොහම කණගාඩු දායක විදියට. අපේ රටේ සමහර පූජනය ස්ථාන එමනැත්තං අයිතිහාසික සිද්ධස්ථාන කළේ කෞද කියල දන්නෑ කියනවා. අරය කලා කියෙනනවා මෙයා කලා කෙනවා එකරයින් කඩාවිිදධනවා විනාස කරනවා, පටු දේශපාලන අදහස් සමුව ඒවා විනාස කරලා ඒත් එකක සෙල්ලන්නටවා නීතිය හමුවේ විහිලු කරනවා. එවැනි පාලන තන්ත්‍රයන් අපි අනමත කරන්නේ නෑ ලෝතුරවාා බුදුරජාණන් වහන්සේගේ දේශය හමුවේ සප්තා අප්‍රරිහානි ධර්මතුළ මේ පැහැදිලියෝම කියනවා ආගමත් සංස්කෘතියත් පෝෂණය කරන කෙනෙක් වෙන්ඩෝන පාලකයා. එසේ නොවනු කල ඒ රාජ්‍ය අස්ථාවර වෙනවා. එනිසා රටක් රාජ්‍ය ස්ථාවරව පවත්වා ගැනීමට මෙන්න මේ හයවෙනි කාරණයත් හත්වනි කාරණයත් අපටඉතාම වැදගත්වෙනවා. එනිසා මෙන් එහෙමනම් සප්තා අපරිහාණි ධර්මතුලින් අපේ දරුවන්ට මතු කරල පෙන්න්නවා. අප්‍ර හානි ධර්ම හතක් තියෙනවා ඒව පොරාණ වජ්‍යිධර්මය කියලා හඳන් වන්නේ. ඇයි වජ්්‍යිරාජ්‍ය ඒවා අනුගමන කිරමතුල ඔවන් නොපිරිහි හිටිය හැබයි ඔුන්ගේ සමගිය බිඳපු දාවස සන්දල මේ බිඳ වැටලා ඔවන් පස්සේ මදාධිපති අජසත් රජුට පස කාලීනව යටත් වැඩ වනාා කලමංකිවා. එසේ කතාව පටන් අරගෙන අපරිහානි ධර්මහත්ත කියලා ඒ හතේ තියෙන යහපත්. ස්ථාවර රාජ්‍ය පාලනයකට සප්තා අපප්‍රරිහානි ධර්මවල වටිනාකම්්ටික කිව්වා. ඒ අනුව සාමකාමී පාලනය නීතිය නිසිලෙස ක්‍රියාත්මකවීම සම්ප්‍රදාය ගරුකත්වය, කාන්තා රැකවරණය හා ආගිමක සංස්කෘතික පෝෂණය කියන කරනු හරු හැමුවේ ස්ථාවර රාජ්‍යයක්ක් ගොඩනගන්නට සප්තා අපරිහානි ධර්මවලින් මඟ පෙන්වනවා කියන එක අපට සනාත කරන්න පුළුවන්. ඒ කරුණු හරහා ඔබට සාර්ථක පිළිතුරක් ගොඩනගා ගන්නට මේ සප්තා අපරිහානි ධර්මවලින්. මේ සිදු කළ දේශනය ඔබට පිහිටක්වෙයි ඒ සඳහා. ඔබට මේ විීඩියෝ ප්‍රයෝජනවත්වන වැැයි අප විශ්වාස කරවා තෙරුවන් රණයි.